Hi, what? Good morning. Kerala na. Adha velanda pola arthikeyalki vividha swaroopa kiyana maathrukave api poddak kala katha karanne. Mokada me maathrukawa etharama thoragatta hethuwa dan Lankawa wetimin pawathinawa. Edakota api apeema nishpadana lokeyata andurna denne kohomada? Ape ratha api samvardhanaya karanne kohomada kiyana eka lokeye thiyena vividha ratawal wala thiyena me vividha आर्थिक विविध स्वरूप धनवादी अमेरिका से जनपद ऑस्ट्रेलिया सिंगापुर दक्षिण कोरिया इंग्लैंड और राटवाल सा यूरोपे राटवाल समाजवादी राटवाल समाजवादी वेल्द पोला है उत्तर कोरिया क्यूबा वगे राटवाल एतरम मैं अत्र तवद्यक्तियों में समाजवादी नाम लोके समार राटवाल ඒකාධිපතිත්වය ගොඩනගාගෙන තියෙනවා. ඒ කියන්නේ අධිකාරීවාදී නිලධාරීවාදී වගේ දේවල් වලින් ලෝකයේ යම්කිසි ඒකපාක්ෂික ඒ කියන්නේ යුනිලැටරල් විදිහට ලෝකයේ යම්කිසි ඒගොල්ලෝ ඒ පාටි එක පොලිටිකල් පාටි එක විතරයි ඉන්නේ සමාජවාදී ලේබලය ගහගෙන ධනවාදී සූරා කෑමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන රටක් වශයෙන් චීනය අපිට දකින්නට පුළුවන්. එතකොට උතුරු කොරියාවේ ඔබ දන්නවද සහෝදර සහෝදරියන් සමහර බැතිවට ලයිට් පවා නැහැ. සමහර බැතිවට ලයිට් පවා නැහැ. මේ ඇත්තම ප්‍රොපගැන්ඩා දෙකක් තියෙනවා පහුගිය දවස්වල අර උතුරු කොරියාවේ ජනාධිපති කියන මිනිහා කිම් ජොන් ඉල්ද කිම් නෝල් සුක්ද මොකද මන් දන්නේ. ඒ මිනිහා කෝච් එකකින් ගියේ කෝච් එකකින් සහෝදර සහෝදරියන් කෝච් එකකින් ගියේ मोस्काव मानसिक रोग मंद मानसिक ඒ රටේ ජනාධිපති හැසිරෙන්නේ ඉතින් ඇත්තම කියනවා නම් මේ ලෝකෙ විනාශ කරන්න මුන් ඇවිල්ලා ඉන්නේ කියලා තකලාල හිතනවා නේ මේක ඇත්තම තාත්තගෙන් පුතාට පුතාගෙන් පුතාට විදියට යන ක්‍රමවේදයක් කියලා තමයි මට නම් හිතෙන්නේ ඉතින් ඒක එහෙමයි දැන් මේ උතුරු කොරියාව කියුබාව කියලා රටවල් කියුබාව නම් යම්සි ආකාරයකට වෙනදපල වර්ධනය කරගන්න ඒකල උත්සාහ කරමින් ඉන්නවා කියලා නිකන් අපිට තේරෙනවා ඉතින් පරිවර්තන ආර්ථිකයක් කියලත් වෙළඳපොළ ආර්ථිකයක් ආර්ථික ක්‍රම කරා ගමන් කරමින් සිටින ආර්ථික ක්‍රම විදිහට ලෝකයේ වෙළඳපොළ තියෙන රටවල් දෙන යුක්‍රේන නැත්නම් ඇත්තට පැටිලා තියෙදි රුසියාව, ලිතුවේනියාව, ලැට්වියාව, ආමේනියාව, අසර්බයිජාන්. එතකොට බෙලාරුස් නැහැ ඉතින්. ඒකටත් මේව ඇත්තටම ජෝර්ජියාව, කසකස්ථානේ, උස්බෙකිස්ථානේ, එස්ටෝනියාව මේ රටවල් ඇත්තම පල් අතීතයේදී සෝවියට් සමූහණ්ඩයට අයත් තිබු රටවල්. දැන් මේවා ඇත්තම ඒවා දැන් වෙනස් වෙලා ඔවුන් වෙළඳපොළ ආර්ථිකයකට යන්න බාර කපමින් ඉන්න වෙලාවක් දැන් මේක ඇවිල්ලා. එතකොට ඇත්තම අපි ගත්තොත් එහෙම පරිවර්තන ආර්ථිකයක ලක්ෂණ මොනවාද? පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය කෞතලික කරන කරන්නේ කියන මේක ඇත්තම මේක මෙහෙම කිව්වත් පරිවර්තන ආර්ථිකයකට තියෙන මූලික ලක්ෂණ දිහා හඳුනාගෙන බැලුවොත් එහෙම මේ යම්කිසි ප්‍රශ්න තියෙනවා මේ වගේ අපිට නෑ කියන්න බෑ එකක් තමයි පරිවර්තන ආර්ථිකයක් එහෙම තිබ්බ පමණින්ම පාඩු ලබන රාජ්‍ය විසය පුද්ගලිකකරණය කරන්න එහෙම බෑ මොකද හේතු කියන්නම් ඔබ දන්නවා ඇත්තටම ආරක්ෂක ආයතන වගේ දේවල් පොලිසිය වගේ දේවල් ටෙලිකොම් ආයතන වගේ දේවල් රාජ්‍ය රූපයන් සංස්ථා උදාහරණයක් මම කියන්නේ දැන් ඒ වගේ ආයතන රේඩියෝ ඒ වගේ ආයතන එතකොට රාජ්‍ය තන්ත්‍රයේ තියෙන යම් ආයතන
விமர்சகர்கள் அதிகாரி வேட்டுள்ள ராஜ்ய பிரதிபத்தி முதல் டிபார்ட்மெண்ட் தேவால் முதல் அமாத்தியாசர்கள் முதல் டிபார்ட்மெண்ட் அப்புறம் மகாபேங்க் ஏவாக்கே தேவால் அப்படின் உதாரணம் பசி பாடு லபனாய் கேலா மே தேசபாலனை கவுதா கம்பீனோ அல்ல மே தேசபாலக்கு பார்லிமெண்ட் பௌத்தலிக்கரணே தரணும் தரண்டு புலுவா தரண்டு பேடி ஆமீக பௌத்தலிக்கரணே தரணும் தரண்டு புலுவா தரண்டு பேடி தேக மோ லோக மொனம ரட்டகவாத் ஏ விதியட ஏ கிரம வேதனே அத்தியத்திர மோ லோக பிரச்சனை புத்தலிக வியாசாயம் திரிகன் வியாசாயக்கியோ திரிகன்மீம அத்தரம் கரணோ மே பரிவர்த்தன ஆர்த்திகியாக தீம ரட்டவாதத ඒවගේම පුද්ගලික දේපල අයිතියට ඉඩ ප්‍රස්ථා සලසා දීමත් මේ රටවල් සිද්ධ කරනවා පුද්ගලික දේපල අයිතියට ඉස්සර මොකද දුන්නේ නැහෙනේ දැන් ඒක කරනවා මොකද පරිවර්තන ආර්ථිකයක් ලෝක ආර්ථිකයට ලෝකයට ඔවුන්ගේ ආර්ථික ක්‍රමවේද මොඩලේ සකස්සාගෙන ලෝකයට එක් ඉදිරියට යන්න සකස් කරගන්න දේවල් ඉතින් ආර්ථිකය ලිහිල්කරණයක් කරනවා ලිබරල්වාදී ආර්ථිකයක් ලිබරල්වාදී නවලිබරල්වාදී ආර්ථික හා දේශපාලන මොඩලයක් තියෙන රටවලට මේවා ගැලපෙන්න පුළුවන් නමුත් මම හිතන්නේ පුද්ගලිකව ලෝකයේ දැන් the world bring into a new world order කියන සංකල්පය යටතේ අපිට ඇත්තටම කතා කරනවා නම් මේ 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 රටවල මේ ආර්ථික මොඩලය මේ රටවලට ඇත්තටම සැබවින්ම ගැලපේද කියන එක ගැන නැවතත් අපිට සිතා බෙදිය යුතු කාරණා තියෙනවා මොකද යම් යම් අවස්ථාවලදී සම්පෝෂිත ආර්ථික වෙනද වෙනද සහ ආර්ථික රටාවක් එතකොට කෘෂිකාර්මික ආර්ථික රටාවක් තියෙන යම් පැතිවල ඒව විනාශ වෙලා කියොත් මොකද මිනිස්සුන්ට කන්න පොන්න නැතු වෙන්න බෑනේ විශේෂයෙන්ම කන්න පොන්න මිනිසුන්ට පෝෂණය අවශ්‍යයි මිනිස්සු මානවයා මේ ලෝකේ බිහි වුණ දාසෙටම මරණ දවස දක්වා අවදාහරි මේ ලෝකේ තුරන් වෙලා එන දවස දක්වාම අපි වෙන ලෝක ගැන කතා කරන්නේ අපි මේ ලෝකේ ගැන කතා කරමු ඉස්සෙල්ල මේ මේ ක්‍රමවේදයේ තියෙනවා ඉතින් ඒකත් ඇත්තට මේ අවස්ථාවේ කියන්න වෙනවා කෘෂිකර්මයේ වැදගත් දෙයක් ඉතින් කෘෂිකාර්මික වෙළඳ ආහාර සහ කෘෂිකාර්මික වෙළඳ රටාවක කෘෂිකාර්මික කෘෂි ආර්ථික රටාවකට කෘෂි භාණ්ඩ හා සේවා රටාවකට මොඩලයකට යොමු වෙච්ච රටවල් වලට මේක එකපාරටම සේවා වලටවත් කාර්මිකකරණයටවත් එහෙම යොමු වෙන්න බෑ. මොකද හේතුව අපි එහෙම කියපො. ඔක්කොම කාර්මිකකරණයට යොමු වුණාම කන්නේ කොහොමද? ප්ලීස්. ඒක කරන්න බෑ. ඒ වගේ ප්‍රායෝගික ගැටලු ප්‍රායෝගික දැන් අනන්තවත් තියෙනවා නැහැ කියන්න බෑ. ඉතින් ඇත්තටම ගෝලීයකරණයට ලංකාව නතු වුණා. ඒකත් දැනට කියන්න වෙනවා. මොකද මේ රටවල් වලට ඇත්තටම देश हा विदेश पौदलिक आयोजन दिर्गम तलियुत एक किसी नियामने ऑडिटेड कटते तलियुत यम किसी आकार स्ट्रीम लाइन लॉफुल हरियट हरियट क्रम वेद सिस्टम मगे पुद्गलिक अदलिक अंश देपल आती दुर्नट वनातर पुद्गलिक अंश देपल आती बै විහාරස්ථානයක් ඓතිහාසික සිද්ධාස්ථාන පුද්ගලික අංශයෙන් විකුරන්න පුළුවන්. ඒක කරන්න බෑනේ. ගංගාවක් පුද්ගලික අංශයෙන් විකුරන්න පුළුවන් කොහොමද රටකට? කරන්න බෑ. අපේ මුහුදු වෙරළ දැන් ඕවා තමයි අද අපේ රටේ වෙලා තියෙන්නේ. ගංගා ඇලදොල හැම කඳු පවා විදේශිකයන්ට විකුණනවා. වරායල් පවා විදේශිකයන්ට විකුණනවා. ඉතින් මේකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේකේ අපි යන්නේ කොතැනටද? මම දැම මම ওই ප්‍රශ්නේ අහනවා. අපි යන්නේ කොතැනටද කියන එක ගැන මාර ප්‍රශ්නයක් තියෙනවා අතන. ඒකගෙන සාකච්ඡා කරලා විතරක් මදි අක්‍රියා කරන්න ඕනේ ඩොලර් එකක් හරි අපේ රටට එන්න ඕනේ ඒ වගේම පාර්ලිමේන්තුව හැත්ත පුරුත් ඉන්න උන් ටික ඔක්කොම සුද්ධ කරලා දාන්න ඕනේ පොරොන්සර නැත්තම් මේක කරන්න බෑ ඒකයි වැඩේ තියෙන පළවෙනි දේ ඒක කරන්න ඕනේ මොකද පෞල් වාදේවටවත් මේ මේ මේක පෞල් වාදේ සහ මේක මේක විනාශ කරන්න ආපු මැරියොටි එකකට අපි රට යටත් වෙලා අපි චීනයට අපි හැමදාම චීනේ කෑල්ලක් වගේ දැන් ලංකාව බාල නීති රීති සීමා අවම කරන කිරීමක් කළ යුතුවත් යම් කිසි ආකාරයකට විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් තුළ පරිවර්තන ආර්ථික ප්‍රතිපත්තියක් තුළ යම් කිසි ආකාරයකට එක ක්‍රියාත්මක වුණත් මාස් පුද්ගලිකව සිතනවා පාලන නීති රීති සීමා
යම් කිසි ආකාරයකට සබාගත යුතුයි කියලා. මොකද අපේ රටට ගෙන්නන බඩු වලට අපි ටැක්ස් එකක් ගහන්න ඕනේ. ගොඩක් ලොකු ටැක්ස් එකක් ගහන්න ඕනේ ඇත්තම කියනවා. මොකද එතකොට මිනිස්සු එකක් ගේන එක වලක් වෙනවා. අනිත් එක ඒ ඒ රටේ නිෂ්පාදනය කරන මේ මිනිස් පෙළඹෙනවා. විශේෂයෙන්ම අපිට ආහාර ඇතුළු නිවාස රබර් රාශිත නිෂ්පාදන අපේ රටේ රබර් කර්මාන්තේ කාලේ දැම්මා. තුරුහිරිය පේෂ කර්මාන්තේ. එතකොට ඔබ දන්නවා දැන් මේ ඔබ දන්නවා දැන් වැල්ලවත්ත පෙහෙකම් හරි තුන්දේදී වෙහිකම් හරි වීටෙක්ස් කියලා තිබ්බා. එතකොට මේ වාලච්චේනේ කඩදාසි සංස්ථාව පිතුරු නිෂ්පාදන ආයතන ඒ වගේ තිබ්බා. අපිට ගොඩක් ඒ වගේ තිබ්බා. ශ්‍රී ලංකා අපිට ඔරෙක්ස් පෑන් අපි තිබ්බා ඔරෙක්ස් පෑන් වලින්. එතකොට කැලණි ටයර් එක කෝවා පේෂ කර්මාන්තය ඔසුසල ඔසුසල දියුණු කරන්න තිබ්බා. සලුසල් දිනු කරට තිබ්බා. එතකොට කුඩා කර්ම අධිපාර්තමේන්තුව ඕනේ තරම් තියෙනවා. ඒ වයින් යම් කිසි ආකාරයකට අපිට දෙයක් කරගෙන තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදලා අපිට විකුණන්න පුළුවන්. ඉතින් අපි කොහෙවත් දෙයක් කොපි කරගෙන අපි හරියන්නේ නැහැ. අපි අපේම නිෂ්පාදනයක් අපේම දෙයක් අපි කරන්න පුළුවන් විදියට අපි වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. ඒක අංක දෙක. අනිත් එක වෙළඳ පොළ බාධා ආයනන ආනයන අපනයන බදු ආදී ඉවත් කිරීම. ඇත්තම වශයෙන් කියනවා නම් පරිවර්තන ආර්ථිකයට ඒ තරම් සුදුසුයි කියන මට හිතන්න බෑ. මොකද එතනදී අපිට සෑහෙන ප්‍රශ්න වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපිම අපි ආර්ථිකය දඩමීමා කරගෙන අපිම අපි ආර්ථිකය වලකපා ගත්තා වෙනවා. අනිත් එක තව එකක් විදේශ විනිමය අනුපාතද විනිමය අනුපාත විශේෂයෙන් පොලිටික්ස් කේස් පාලනයකින් තොරව නිදහසේ තීරණය වීමට ඉඩ සැලසීම තමන්ගේ ගෙල තමන්ගේ අතින් සිදු වෙන්න කටි දෙයක්. ඉතින් යම් කිසි ආකාරයකට මම කියන්නේ හැමදයක්ම සමාජවාදී පැත්තට බර විතුයි කියලා නෑ. රාජ්‍ය ව්‍යසන් පෞද්ගලිකකරණය කිරීමේදී පටන් සෑම මේ නෙකී නොකී සෑම දෙයක්ම යම් කිසි නියාමනයක් යැත්තේ යම් කිසි ක්‍රමවේදයක් යැත්තේ යම් කිසි පාලන අධිකාරයක් යැත්තේ පාලනයකට යටත්ව කළ යුතුයි කියන එක තමයි ආගේ නම් අපගේ පොත්වලක හැදිනවා. මොකද එහෙම නැත්නම් අපිට කවදාවත් නැගිටිනවා. අපි දැන් අර ඉස්සෙල්ලා වුණා වගේ තවත් ඒට වඩා ලොකු ප්‍රශ්නයක් අනාගතයේදී ඇති වෙයි කියලා අපිට හිතා ගන්න සමහරට වෙන්න පුළුවන්. ඒකත් කලින් තිබ්බට වඩා ආර්ථිකය වැටිලා ආර්ථික ප්‍රශ්න තවත් වෙන්න පුළුවන්. ඊට වඩා ආර්ථික ලොකු ගැටලුකාරී ආර්ථිකයේ යම් කිසි ආකාරයකට ගැටලුකාරී තැනකට අපි පත් වෙන්න පුළුවන් කියන එක මට හිතන වෙයි කියලත් මට සම්හල්ලාට හිතෙනවා. අනිත් ආර්ථික කටයුතු වල රාජ්‍යංශ මැදිහත් වීම සීමා වීම වෙන්න බෑ. මැදිහත් වීම ඊයේ යම් කිසි ආකාරයක 50ක් 40ක් කො. ඇයි අපි පඩිගෙවන්නේ? අපි ඇයි අපි පඩිගෙවන්නේ? අපේ සල්ලි වලින් නේද මේ පාර්ලිමේන්තුවේ හැමෝම ජීවත් වෙන්නේ? පඩිගන්නේ, කොමිස් ගහගන්නේ, පෝසත් වෙන්නේ. හොටෙල් දාගන්නේ, රටවල් වලට සල්ලි ඔක්කොම ගෙනියන්නේ ලංකාවේ සල්ලි. කොහොම ඒවට උත්තර? මේව ලොකු ප්‍රශ්න ඇත්තටම. වෙළඳ පොළ බාධා ආනෙන අපරාධන බදු ආදී යම් කිසි ප්‍රමාණයකට තබාගත යුතුයි. පාලන නීතියේ සීමා යම් ආකාරයකට තබාගත යුතුයි. දේශීය විදේශීය පත්කලක ආයෝජනය ගන්න ඉතිරිගැන්වීම කළ යුතුයි. ඒක මම නෑ කියන්නේ. අපේ රටේ තියෙන නිෂ්පාදන, අපේ රටේ බහන්ඩ, අපේ රටේ සේවා පිටරට යම් කිසි ආකාරයකට ස්ටැබ්ලිෂ් කළ යුතුයි. උදාහරණයක් වශයෙන් අපේ මියුසියම් එකක් දාලා නිව්යෝක් නගරේ, ෂැන්හායි නගරේ අපේ රටට සංචාරකයෝ දෙන්න, අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන වල තියෙන නම් ලයිස්තුවක් දාලා ඒකේ ෆොටෝ ටිකක් දාලා ඒ භාණ්ඩ වල සාම්පල් ටිකක් දාලා ඒ විදිහ ප්‍රදර්ශනයක් වගේ අපේ ඉදින් හරියට කටයුතු කරන ලස්සන වේදේ කරා. ඔව් අපේ එම්බසිස් වල ඉන්න මිනිස්සු මොනාද මේක කරන්නේ? ඔතනයි සහෝදර සහෝදරයන්ට තියෙන ප්‍රශ්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශ කියලා තියෙනවා. ඔන්න ඔක්කොම හොරු. හැමතේම චරාවට, වංචාවට, දූෂණයට කොමිස් මුදල් වලට යට වෙනවා. ඉතින් ඒකයි අපේ රට දියුණු කරන්න ගොඩක් අමාරු. අපි දියුණු කරන්න බැරි නෑ. නවපරපුරේ අපි හැමෝම එකතු වෙලා මේ රට දියුණු කරන්න අපි උත්සාහ කරොත් අපිට බැරි නෑ. එහෙමනම් අපි කිහිපෙන් අද ආර්ථික මොඩල ගැන පොඩ්ඩක් කතා කරේ. එතකොට මිශ්‍ර ආර්ථිකයක් සහ පරිවර්තන ආර්ථිකය ගැන අද පොඩ්ඩක් කතා කරේ ඔබට. කරුණු පැහැදිලි කිරීමකට ලක් කරේ. එහෙනම් ගිහින් ඉන්න අයවත් හැමෝටම උත්සන්න දිවෙනස්ක ඉතිරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝකයේ දින යුද දින ගිනි දැල් දිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් යන්න හැමෝටම සුබ දවසක්. අයවත්.
ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත මොකද වීඩියෝ එකකින් හමු වෙනවා. ඔබට ජය වේවා.